අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි සියත අප ඔබ වෙත මේ ගෙන එන්නේ ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල මම උදේෂ්වානිට මේ ගෙදර වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරන වාර්ෂික සර්ප රාත්‍රික පිරිත් සජ්ජායනය අද රාත්‍රියේ 19 වන සංශෝධනය ඉවතට කිසිදු බලවේගයකට යටත් වන්නේ නැහැ ජනපති කියයි සංවිධානාත්මක අපරාධකල්ලි සමාජික ඉන්ටර්වෙන්ව දූෂිත රාජ්‍ය සේවකයන්ට තෙරෙහිව නීති ක්‍රියාත්මක කරනවා ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශයක් උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත රටට ජාතියටත් මුළුමහත් ශ්‍රී ලංකා වාසී සැමටත් සෙත්පතා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික සර්වාත්‍රික පිරිත් සජ්ජායනය සහ පින්කම් මාලාව අද රාත්‍රියේ ආරම්භ වෙනවා මෙම පින්කම් මාලාව මෙවර පැවැත්වෙන්නේ 11 වන වරටයි. අවතින්නාව රෝපිය තුරංග සැපවත් සුවපත් යහපත් සෞඛ්‍යමය වාතාවරණයක් උදා වේ. සතුට සෞභාග්‍ය සපිරේ රටක් ජාතියක් වෙනුවෙන් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ 11 වන වරටත් පවත්වනු ලබන සර්ව රාත්‍රික සෙත් පිරිත් සජ්ජායනය අද රාත්‍රී 9 සිට සියත ටීවී තුලින් සජීවීව බලාපොරොත්තු වන්න. නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ උත්සවාකාරයෙන් ඊයේ දින ආරම්භ වුණා. නවවන පාර්ලිමේන්තුවේ නිල සමාරම්භක උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණ අසලදී ආරම්භ වුණා. විශේෂයෙන්ම සම්ප්‍රදායන්ට මුල් තැනක් ලබා දෙමින් ඉතා චම් ආකාරයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබීම විශේෂත්වයක්. ප්‍රථමයෙන් නවවන පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අවේවර්ධන මහතා නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සඳහා සම්ප්‍රාප්ත වුණා. इन अन मंगल सभा नील आरंभकावस्था अग्रमा महिंद राजपक्ष महत संप्राप्त सिदूना श्रीलंका प्रजातांत्रिक समाजवादी जनराज्य जनाधिपति गोटाभय राजपक्ष महता सहाय मैथिनी पार्लिमेंट परिश्रेट संप्राप्त विमाय इन अन सिदूने කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා සම්ප්‍රදානුකූල ලෙස පිළිගත්තා. මන් ගෝඨාභය රාජපක්ෂ මහත්මන් සායම මැතිණිය නමවන පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත්මන් විසින් පිළි අරගෙන ත්‍රිවිධ හමුදා සහ පොලිස් සංස්කෘතික කණ්ඩායම්වල ආචාර්ය පිළිගැනුම මැදේ රතු පළස මතින් පාර්ලිමේන්තුවේ මුලවදී අමරවයි ගුණවර්ධන මැතිතුමන් වගේම ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් පිළිගත් අවස්ථාව ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගර්භයට පිවිසි අතර කථානායක අසුනේ අසුන් ගනිමින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබුවා අතිගරු ජනාධිපතිතුමා අපේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව මගේ දුර කාලය තුල රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බවටත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත් මා පොරොන්දු වී තිබෙනවා බුද්ධාගමට ප්‍රමුඛත්වය තහවුරු කරන අතරම මේ රටේ ඕනෑම පුරවැසියෙකුට Taman කැමති ආගමක් ඇදහිීමේ නිදහස වඩාත් හොඳින් සුරක්ෂිත වී ඇති බව ජනතාවට මේ වින විට පැහැදිලි අපේ රජයේ මූලික ප්‍රතිපත්තිය වන රටේ ආරක්ෂාව යලි සුරක්ෂිත කරන්නට අපි කටයුතු කොට තිබෙනවා පාතාල ක්‍රියාකාරකම් මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ විවසනයන්ගෙන් ජනතාව ගලවා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් තිබීමත් ජනතා විශ්වාසය ඉහළ යාමට හේතු වී තිබෙනවා දේශීය ගොවියා ආරක්ෂා කිරීමට
අපි කටයුතු කළා. ඒෂීය ව්‍යවසායකය ආරමුණු කරගනිමින් බදු සහන ලබා දීමට කටයුතු කළා. ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා පොලිය අනුපාතය අඩු කළා. වසර ගණනාවක් පුරා තමන් ජීවත් වූ ඉඩම් වලට නිසි අයිතියක් නැති ජනතාවක් සිටිනවා. ඔවුන්ට අපි නිසි ක්‍රමවේදයකට ඔප්පු ලබා දෙනවා. ඉදිරි වසර කිහිපය තුළ රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබා දීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. නිදහස් සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබා දීමේදී පවතින මේ විෂමතා අපි ඉවත් කරනවා. වාරි මාර්ග සංවර්ධනයට පුළුල් වැඩපිළිවෙලක් අපි දියත් කරනවා. රැකියා ලක්ෂයක් ලබා දීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. උපාධිධාරීන් 60,000කට රැකියා ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. පොල් අලුතින් වගා කිරීම දිරි දෙනවා. රබර් ආශ්‍රිත කර්මාන්ත කරුවන් උනන්දු කරනවා. කටුපොල් වගාව අපි සම්පූර්ණයෙන්ම නතර කරනවා. ගම්මිරිස් කුරුඳු වැනි අපනයන භෝග නිෂ්පාදනය අපි දිරි ගන්වනවා. උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. මුහුදින් වට වූ අපේ රටට මාළු ආනයනය අපි නතර කළ යුතුයි. නීත්‍යානුකූල නොවන විදේශ බහුදින දීවර යාත්‍රා විසින් ලංකා මුහුදු තීරයේ කරන සූරෑකාම නතර කරනවා. ඉදිරියේදී නාස්තියට දූෂණයට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට මම පසුබටවන්නේ නැහැ. අපගේ පළමු කාර්යයක් ලෙස 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා. එක රටක් එක නීතියක් යන සංකල්පයට මූලිකත්වය දෙනවා. වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය වෙනවා. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අපේ ආරමුණ වන්නේ පළදායි පුරවැසිය සතුටින් ජීවත් වන පවුල ගුණගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමයි. ජාති ආගම් පක්ෂ ભેදකින් තොරව අප සියලු දෙනාත්ම රට වෙනුවෙන් එක්විය යුතු අවස්ථාවක් පැමිණ තිබෙනවා. ජනතාවට අප පුරුන්දු සෞභාග්‍යමත් දේශය ගොඩනැගීම සඳහා මා සමග එකතු වෙන ලෙස ඔබ සියලු දෙනාටම මා මිත්‍රත්වයේ දෑත් දිගුකට ආරාධනය කරනවා. ස්තුතියි. ඔබ සැමට තෙරුවන් සරණයි. පාර්ලිමේන්තුව 20 අගෝස්තු මාස 21 වෙනි සිකුරාදා පූර්ව භාග 9:30 කල් ලැබනු ලැබේ. සංවිධානාත්මක අපරාධ මැඩලීමට නීතිය ක්‍රියාත්මක කරන ආකාරයෙන්ම රාජ්‍ය සේවය තුළද අවසාන දූෂිත රාජ්‍ය නිලධාරියා දක්වාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. රටේ මිනිසුන්ට සාමයෙන් සතුටෙන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කිරීම ජාතික ආරක්ෂාවට අයිති. අදම බලාපොරොත්තු වුණා මේ දකුණු පළාතට ඇවිල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ පටන් සෑම පොලිස් ස්ථානයකම පොලිස් ස්ථානාධිපතිවරයෙකු දක්වාම අපි ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ආරක්ෂක ලේකම් විදියට මම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මහ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ඒ අයට පැහැදිලි කරලා ප්‍රතිඵලදායීතාවය පොලිසියේ දකුණු පළාත තුල වැඩි කරන්න උත්සාහයේ එක කොටසක් විදියට තමයි අද මම ආවේ. මේක ඉවර වෙන්න නම් ඒ රාජ්‍ය ආයතන තුල දූෂිත නිලධාරීන් ගැන නීතිමය පියවර අරගන්න ඕනේ. හුඟක් රාජ්‍ය ආයතනවල හොඳ නිලධාරීන් රාශියක් ඉන්නවා. නමුත් ඒ අතර දූෂිත නිලධාරීන්ත් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ දූෂිත නිලධාරීන් අර හොඳ නිලධාරීන් දරදිය ඇදලා දාඩිය මහන්සියෙන් කරලා දෙන ඒ හොඳ ක්‍රියාවල් ඔක්කොගෙම මඩ නෑවෙන විදියට මේ දූෂිත නිලධාරීන් ක්‍රියා කරනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම අපේ ඇතුළත් ඒ කියන්නේ පිට මේ සංවිධානාත්මක අපරාධ රැල්ල මේ කුඩු රැල්ල ඒ වගේ දේවල් කප්පම් ගැනීම ඒවා මඩින ගමන් අපි අපේ ඇතුළත් සුද්ධ කර ගන්න ඕනේ. ඒ අවසාන දූෂිත නිලධාරියාටත් විරුද්ධව නීතිමය පියවර ගත්ත දවසට තමයි කියන්න පුළුවන් ඒක අවසානයි කියලා. කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ ජනතාවට සිදුවී ඇති ආර්ථික දුෂ්කරතා අවම කර ගැනීමේ අරමුණින් පොලි අනුපාත කිහිපයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පහත දමා තිබෙනවා. ඒ අනුව ක්‍රෙඩිට් කාඩ් සඳහා උපරිම ණය පොලිය 18%ක් දක්වා පහත හෙලීමට පියවරගෙන ඇති අතර මීට අමතරව රන් ණය අධිකාරම් පොලි අනුපාතය 10% දක්වාත් පෙර සැලසුම් කර බැංකු අයිරා ණය පොලි 18%කින්ද පහත දැමීමටයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ. එමෙන්ම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 4.5% ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතය 5.5% ලෙසත් පවත්වාගෙන යාමට නියමිතයි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 2% ලෙස පවත්වාගෙන යාමටද පියවරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඊයේ රැස් වූ මහ බැංකුව මුදල් මණ්ඩලය මෙම තීරණගෙන ඇති අතර වර්තමාන ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමටද තීරණය කර තිබෙනවා.
උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. අපි අලිත් හමු වන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.